73 නිදහස් දින නිමිත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කයේද අභිමානවත් මෙන්ම චාම් සැමරුම් උත්සවයක් සහ රුක් රෝපණ වැඩසටහනක් අද පෙරවරුවේ බදුල්ල ඔයරක්සිතේදී පැවැත්විණි. ජාතික දජය උත්සව ජාතික ගීය ගායනා කිරීමෙන් ආරම්භ කළ මෙම උත්සවයේදී රට දය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කිරීම සහ ਸਰව ආගමික ආශිර්වාද ලබා ගැනීමත් සිදු කරන ලදී. බදුල්ල දිස්ත්‍රික්කයේ විදියට ඌව කලාපේ එදා යටත් විදිතවාදීන්ට එරෙහිව ඌව වෙල්ලස්ස කරල්ල ඇති වුණා. මේ ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ඒ කරල්ල තුල वर्तमान जीवत्न अपसमगेम මුක්ති වීම ප්‍රමාද වෙච්ච ධාතිය තමයි මේ ඌව කලාපේ මිනිස්සු. සමූල ඝාතනයේ ලක්වෙච්ච එවැනිම ලොකු අසාධාරණයක ලක්වෙච්ච කලාපයක් අද ලෝකේ සෑම දෙනම රටවල් වලට වෙච්ච අසාධාරණයක් වෙන ලෝකේ අනිත් රටවල් වලට මානව හිමිකම් අයිති වෙච්ච ඒවා ගැන කතා කරනවා. හැබැයි මෙතන ඉන්නේ මේ ඌවේ ඉපදිච්ච ඌව ධනවේ ඉන්න රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඌවේ ඉන්න මිනිස්සු තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මෙවර දිස්ත්‍රික් නිදහස් දින සැමරුම් වැඩසටහන් උත්සවයකට පමණක් සීමා නොකොට අර්ථවත් වැඩසටහනක් ලෙස පැවැත්වීමට රජය ගෙන තිබූ තීරණයට අනුව රුක් රෝපණ වැඩසටහනකට මූලිකත්වය ලබා දෙමින් බදුල්ල දිස්ත්‍රික්කයේද නිදහස් දින සැමරුම සිදු කරන ලදී. ඒ අනුව බදුලුවේ සුරකීමේ අරමුණින් බදුලුවේ රක්ෂිතය තුළ පැලතුම් 100ක් රෝපණය කිරීම සිදු විය. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, බදුල්ල මහනගරාධිපති ප්‍රියන්ත අමරසිරි යන මහත්වරුන් සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යුද හමුදාව, පොලිසිය, බදුල්ල මහනගර සභාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඌව පළාත් සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. මෙවන් පුවත් නැරඹීමට ඔබත් අදම බදුල්ල පුවත් YouTube නාලිකාව subscribe කරන්න.